ධානව යනෝ නවකරණාව වෛරස නිසා හටගන්නා රෝගයක්ත් කෙළබिඳිතිහා ස්පර්ශ්්‍ය නිසා පැතිරෙන මූලිකවම ස්वවසන පදධතිත බලපානමේ රෝගය සමාජයේ සමහර පුද්ගල කා්ඩවලට ඇති කරන සංකූලතා හේතුවෙන් ඕන්ට මාරාන්තික විහැකය. කෝවි ධහනය වැනිේ ශවසන පදධති ආසාදැන පැතිරයාන්නේ නාශයෙන්සා මुකෙන් වාතාශ්‍රයට එකතුවෙන ඉතා සියුම් ජති මගින් විශේෂයම කහිනකොටත් කිවිසුම් යනකොටත් මේ බිජිති ඉතා වැඩි වේගක උඟාග දුරප්‍රමාණයකට ගබන් කරන්න පැතිරෙන්න්න පුරුවන්. මේ අවට වෙන කවුරුවාරි හිටියෝොත් ඒකි නාශේසා මමුखය තුළින් මේ ශවසන පදධතියට මේ බජිති ඇතුළ වෙල මේ වෛරස ඇතුල් වෙලා ඒයට ත්‍රෝගේය හැදන්න පුළුවන්. මේ වැලැක්වී නිමට කළ යුතු විශේෂ ක්‍රියමාර්ගයක් වන්නේ කයිනකොටත් කිවසුම් යනකොටත් මේ පැතිරවීම වැයක්වාගන්නේ උත්සාකරණය එක. මාස්ක එකක් පැළඳීම තමයි පළබිණි දේ වෙන්නේ. ඒ මගින් මේ බිඳිති පැතිරෑම බොහොදුරට වලකිනවා. ඒ වුනත් අප මාස්ක එකක් පැළඳගෙන සිටින් නැති අවස්ථාවවිදි කැස්ස හෝ කිවසුමක් හදිසේම එන්න පුළුවන්. ඒවගේ අවස්ථාවදදිී පළමුව කලියයුත්තේ ව කෙනෙක් ළඟ න්නවානන් ඒ අයකින් බෑරව හිස මෝන හැරබීමයි දෙවෙනුව කළ යුත්තේ අප නාසේ සහ කට වසා ගැනීම මේ සඳහා පාවිච්චි කළ යුත්තේ අත්ල නොවෙයි වාහුව හෝ වැලමටයි අපි අත්ල පාවිච්චිකලොත් නාසය සහ මොකය වසා ගැනීමට අත්ලේ පතිත වෙන මේ විසබීජ අපි වෙන පුෘෂ්ටයක් කැල්ලුවොත් ඒ ඉතනින් ඒ මගින් තවගෙනෙක්ට වෙන්න පුළුවන් තවත් දෙයක්තියන ඔබ මතකතියාගත යුතු ඒ තමයි කාරල තැන් තැන කෙල ගැසීමෙන් වලකින එක ඔබ ලේන්ස්ක් හෝ තිිශුව එකක් පාවිච්චි කරන්නේ නම් ලේන්ස්ුව තිශුව එකත් වෙන තැන්වල නොගැටිනසේ තබාගතීතිබ ඉතාමත්ම වශ්‍ය වෙනවා විශේෂම තිශුව එක පාවිච්ක අවස්ථාවේදී ඒ පරක්ෂා කාරලිස බැහැර කිරීම කරයුතුයි ලේන්ස්ක් පාවිච්ිරනවා වනං එඒය වෙනත් කියෙන සමඟ හෝමාරු කරගැනීමත් නොකළ යුතු දෙයක් ඒ වගේම ඔබ ඒල්ලූ පමණින් තමන්ගේ දෑත් පිරිසුදු කරගැනීමත් ඉතා වැදගත් වෙනවා අප මේ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව මේ රෝගය පැතිරීම වලක්වාගැනීමට පෙළගසි.